මීට කලින් වීඩියෝ එකකදී අපි කතා කරා Google Pixel phone එකේ තියෙන video stabilization එක ගැන. ඒ වගේම අපි කතා කරා මේක වැඩ කරන්නේ gyroscope එක පාවිච්චි කරලා කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබුණා මොකද්ද මේ gyroscope එක කියන්නේ? මේ gyroscope එක වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ හින්දා අද මම කතා කරන්න යන්නේ ඒ ගැන. බැලු බැලමුටම gyroscope එකක් අපිට පේන්නේ අපි පොඩි කාලේ සෙල්ලම් කරන්න ගත්ත බමරයක් වගේ. මේකේ මැද තියෙන කරකැවෙන කොටසක්, ඒක වටේ හයි කරලා තියෙන රාමු කීපයක්. මේ gyroscope එක කරකවන්නේ නැතුව තියනකොට ඒක නිකන් සාමාන්‍ය වස්තුවක් විතරයි. ඔයගෙ කෙලින් හිටවන්න හැදුවොත් එහෙම ඒක පෙරලිලා යනවා. ඒ වගේම අනිත් භෞතික විද්‍යාත්මක නියමයන් හැම එකටම මේක එකඟ වෙනවා. හැබැයි මේ gyroscope එකේ මැද තියෙන කොටස කරකැවෙනකොට ඒක හැසිරෙන්නේ බොහොම අద్భుත විදිහකට. ඔයාලට මේක පොළවේ කෙලින් හිටවලා තියන්න පුළුවන්. පොළවේ විතරක් නෙමෙයි නූලක් උඩ වුණත් මේක කෙලින් හිටවලා තියන්න පුළුවන්. කෙලින් අතට නෙමෙයි මේක හරස් අතර තිබ්බත් ඒක ඒ විදිහටම තියෙනවා. ඉතින් දැන් ඔයගොල්ලෝ කල්පනා කරනද මේ gyroscope එක කරකැවෙනකොට මේ වගේ අద్భుත විදිහකට හැසිරෙන්නේ මේකට පුළුවන් උනේ කොහොමද කියලා. ඒක එහෙම වෙන්න නම් මේ gyroscope එක කරකැවෙනකොට කලින් නොතිබිච්ච මොකක් හරි බලයක් මේක මත ක්‍රියාත්මක වෙන්න ඕන. ඕගොල්ලෝ දන්නව මොකක් හරි වස්තුවක් සරල රේඛාවක ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනකොට ඒකට තියෙන ගම්‍යතාවය. මේ ගමන් මාර්ගය වෙනස් කරන්න නම් මොකක් හරි බාහිර බලයක් ඒකට ලබා දෙන්න ඕන. මොකක් හරි වස්තුවක් කරකැවෙනකොටත් ඒකටත් ගම්‍යතාවයක් තියෙනවා. අපි මේකට කියන්නේ කෝණික ගම්‍යතාවය. එහෙම නැත්නම් ඇන්ගියුලර් මොමන්ටම් කියලා. මේක ක්‍රියාත්මක වෙන්නේ කරකැවෙන වස්තුවේ කරකැවෙන අක්ෂයේ දිගේ ඉහළට. ඉතින් අපි කලින් දැක්ක gyroscope එක කරකැවෙනකොට ඒකට බොහොම අద్భుත වැඩ කරන්න පුළුවන්. මේව කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ gyroscope එක කරකැවෙනකොට ඒකේ අක්ෂයේ දිගේ ඉහළට ක්‍රියාත්මක වෙන කෝණික ගම්‍යතාවයෙන් හින්දා. ඉතින් මේ gyroscope ගොඩාක් ප්‍රායෝගික දේවල් වලට පාවිච්චි වෙනවා. ගුවන් යන ඇතුලේ තියෙන මේ වගේ කැරකෙන gyroscope එකක් ඒක හැමදෙස්සෙම උඩ අතට හැරිලායි තියෙන්නේ. ඒතකොට පයිලට්ට පුළුවන් බලාගන්න ඒකට සාපේක්ෂව ප්ලේන් එක මොන පැත්තටද ඇලවිලා තියෙන්නේ කියලා. ඒ වගේම තමයි අපේ ෆෝන්ස් ඇතුලේ තියෙන gyroscope එකක් මේක පොඩි chip එකක් ඇතුලේ බොහොම කුඩාවට තමයි හයි කරලා තියෙන්නේ. ඒතකොට ෆෝන් එකේ තියෙන apps වලට පුළුවන් මේ gyroscope එකකින් ඉන දත්ත පාවිච්චි කරලා ෆෝන් එකේ orientation එක ඉතාමත් නිවැරදිව අඳුරගන්න. ඕගොල්ලෝ ෆෝන් එකේ racing game එකක් ගහනකොට ඔයාලට ෆෝන් එක steering wheel එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ෆෝන් එකේ තියෙන gyroscope එකේ හින්දා. ඒ වගේම VR app එකක් පාවිච්චි කරනකොට ඔයා වටපිට බලනකොට ඊට අනුරූපව පරිසර සකස් වෙන්නේ මේ gyroscope එකකින් ඉන දත්තවලින්. ඒ වගේම Google Pixel phone එකේ මේ කැමරාව හෙලවෙන විදිහ අඳුරගෙන ඊට අනුරූපව වීඩියෝ එක stabilize කරන්නේ මේ gyroscope එක පාවිච්චි කරලා. ඉතින් ඔයාටත් පුළුවන් eBay එකට ගියොත් එහෙනම් මේ වගේ gyroscope toy එක බොහොම සුළු මුදලකට මිලදී ගන්න. ඊළඟට මේ gyroscope එක කරකවල ඒකේ අద్భుත හැසිරීම ඔයාගේ S2ගෙම බලා ගන්න. ඉතින් ඔයගෙ try කරලා බැලුවොත් එහෙම ඔයාගේ experience එක අනිවාර්යයෙන්ම අපිත් එක්ක share කරගන්න. මේ gyroscope එක ගැන තව ගොඩක් විස්තර ඕගොල්ලොත් දන්නවා ඇති. ඒ හැම දෙයක්ම අපි කතා කරමු පල්ලේ හදන comment section එකේ. Science and technology ගැන අලුත්ම විස්තර ඉක්මනටම දැනගන්න කැමති නම් like කරන්න මගේ Facebook page එකට, follow කරන්න මාව Twitter එකේ, වගේම Google Plus වල. මේ වගේ interesting videos තවත් බලන්න කැමති නම් යන්න YouTube එකට ගිහින් TechCrack Show කියලා search කරලා subscribe කරන්න අපේ channel එකට.